ආයුබෝවන් තෙරුවන් සරණයි. එකොළහ ශ්‍රේණිය බුද්ධ ධර්මය සාමාන්‍ය පෙළ විභාගයට අදාළව බහුවර්ණ ප්‍රශ්නෝත්තර. පළවෙනි ප්‍රශ්නය සිට පහළොස්වෙනි ප්‍රශ්නය දක්වා ප්‍රශ්නෝත්තර පහළවක්, බහුවර්ණ ප්‍රශ්නෝත්තර පහළවක් මෙතනදී සාකච්ඡා වෙනවා. නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න. නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න. කෙටි ප්‍රශ්න 40ක්, බහුවර්ණ ප්‍රශ්න 40ක් සාමාන්‍ය පෙළ විභාගයේදී ප්‍රශ්න පත්‍රයේ සඳහා නියමිතයි. පළවෙනි පාඩමේ සුරින් බුදු සිරිත අනුව යම් අභියෝග ජය ගනිමු කියන පාඩම ආශ්‍රය කරගෙනයි මේ ප්‍රශ්න සකස් වෙන්නේ. පළවෙනි ප්‍රශ්නය, අභියෝගවලට සාර්ථකව මුහුණ දුන් පරමාදර්ශී චරිතය වන්නේ. අභියෝගවලට සාර්ථකව මුහුණ දුන් පරමාදර්ශී චරිතය වන්නේ. පිළිතුරු හතරක් තිබෙනවා. රාහුල තෙරුන් වහන්සේය, කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේය, තිලෝකුරු බුදු පියාණන් වහන්සේය, නිගණ්ඨ නාථ පුත්‍රයන්ය. පිළිතුරු විදියට සටහන් කරනවා, සලකුණු කරනවා තිලෝකුරු බුදු පියාණන් වහන්සේ. අභියෝග ජයගත්ත, සාර්ථකවම අභියෝග ජයගත්ත ශාස්ත්‍රූවරයාණන් වහන්සේ බවට පත් වෙනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ. දෙවනි ප්‍රශ්නේ, බුදුරජාණන් වහන්සේ ජයගත් දුෂ්කරම අභියෝගය වන්නේ මේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ ජයගත්ත දුෂ්කර වූ අභියෝගයන් අතර අති දුෂ්කර වූ අභියෝගය වන්නේ මොකක්ද? සිදුහත් කුමාර අවධියේදී ඥාතීන් හමුවේ තම සිප්ප දැක්වීම අභියෝගයක් වුණා. කුඩා කල තම මව අහිමිවීම, සියලු කෙලෙස් මරුන් පරදවා ලෞතුරා බුද්ධත්වයට පත්වීම, ගිහි සැප අතහැර පැවිදිවීම, සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිතය තුළ තිබුණු අභියෝග තමයි සිදුහත් කුමාර අවධියේදී ඥාතීන් හමුවේ තම ශිල්ප දැක්වීම සිදුවීම. ඊළඟ කාරණියත් සිද්ධාර්ථ කුමාරෝත්පත්ති හා සම්බන්ධ, කුමාරයාගේ ජීවිතය හා සම්බන්ධ අභියෝගය. කුඩා කලම තම මව අහිමිවීම, සියලු කෙලෙස් මරුන් පරදවා ලෞතුරා බුද්ධත්වයට පත්වීම තමයි බුදුරජාණන් වහන්සේට තිබුණු ලොකුම අභියෝගය බවට පත්වීම. සංසාරයේ දීර්ඝව ගමන් කළේ ඒ අභියෝගයේ ජයග්‍රහණය කිරීම සඳහා. කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ ඒ අභියෝගයේ ජයග්‍රහණය කළ, සියලු කෙලෙස් මරුන් පරදවා ලෞතුරා බුද්ධත්වයට පත්වීමේ අභියෝගයේ ජයග්‍රහණය කළා. තුන්වෙනි ප්‍රශ්නය, සියලු කෙලෙස් මරුන් පරදවා බුද්ධත්වයට පත්වීම නම් වූ දුෂ්කර අභියෝගයේ ජය ගැනීම පිණිස බුදුරදුන්ට උපකාරී වූයේ උන්වහන්සේ දිගු කලක් සසරේ ප්‍රගුණ කළ ආධ්‍යාත්මික ශක්තියයි. ඒ බව පසක් වන ගාථාවක් වන්නේ, සියලු කෙලෙස් මරුන් පරදවලා බුද්ධත්වයට පත්වීම නම් වූ දුෂ්කර අභියෝගයේ ජයග්‍රහණය කිරීම පිණිස බුදුරජාණන් වහන්සේට උපකාරී වෙලා තියෙන්නේ දීර්ඝ වූ කාලයක් සංසාරයේදී ප්‍රගුණ කරපු ආධ්‍යාත්මික ශක්තිය. ඒ බව පසක් වන ගාථාව මොකක්ද කියලා මේ පාඩ අතරින්, මේ පිළිතුරු හතර අතරින් අපිට තෝරන්නට තියෙනවා. බලමු පිළිතුරු එක එක. පඨමං බෝධි පල්ලංකං, පළමුව බෝ මැඩ වැඩ සිටීම කියන සත්සතිගත කිරීමේ පළමු සතිය පිළිබඳව සඳහන් වෙන සත්සති වන්දනා ගාථාවේ පාඩයක් තමයි. එතකොට මේකට අදාළ වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ නැවත වතාවක් බලමු. දුෂ්කර අභියෝග ජය ගැනීම පිණිස බුදුරදුන්ට උපකාරී වූයේ උන්වහන්සේ දිගු කලක් සසරේ ප්‍රගුණ කළ ආධ්‍යාත්මික ශක්තියයි. ඒ බව පසක් වන ගාථාව තෝරන්න කියන ප්‍රශ්නේ. පඨමං බෝධිපල්ලංකං පළවෙනි ගාථාව නැහැ.
අනේක ජාති සංසාරං කියන ගාථාව. දානං සීලංච නික්කම් අනේක ජාති සංසාරං. නොයෙක් ආකාර වූ සංසාරයේ තුල නොයෙක් ජාතීන් වල සංසාරයේදී දානං සීලංච නික්කම්මං යන ගාථාවයි. දූරංගමං ඒක චරං යන ගාථාව. දානං සීලංච නික්කම්මං පඤ්ඤා විරියේන පංචම කන්ති සච්ච මදිත්තානං මෙත්තු පෙක්ඛා ඉමේ දස කියන දස පාරමී ධර්ම. දූරංගමං ඒක චරං දුර ගමන් යන තනි වෙහෙසිරෙන කියන චිත්ත වාක්‍ය සඳහන් වෙන සිත පිළිබඳව කියවෙන ගාථා ධර්මය. මේ ගාථා ධර්ම අතරින් දුෂ්කර වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා හේතු වුණේ කුමක්ද කියන කාරණේ අන්තර්ගත වෙන පිළිතුර තෝරාගත යුතුයි. පිළිතුර වෙන්නේ දෙවනි ප්‍රශ්න. දෙවනි පිළිතුර ප්‍රශ්නයේ දෙවනි දෙවනුව සඳහන් වෙන පිළිතුර. අනේක ජාති සංසාරං සන්දා විස්සංගනිස්සං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනම් පුනම් ගහකාරක දිට්ඨෝසි පුනගේ හං ලකාහසි සබ්බාතේ පාසුකා බග්ගා ගහකෝටං විසංකිතං සංඛාරගතං චිත්තං තණ්හානං කය මඤ්ඤිකා කියන ගාථාව තුළ තමන් දීර්ඝ වූ සංසාරයේ ගමන් කරලා කුසල් උපදවාගෙන සසර නිර්මාණය කරන කෙලෙස් නැමති වඩුවාව සොයාගෙන ඒ සුනුමිසුනු කර බව සඳහන් වෙන ගාථා ධර්මය. හතරවෙනි ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සේගේ පළමු උදාන වාක්‍යයෙන් උන්වහන්සේ පංචස්කන්ධය උපමා කර ඇත්තේ කුමකටද? බුදුරජාණන් වහන්සේගේ පළමු උදාන වාක්‍යයෙන් උන්වහන්සේ පංචස්කන්ධය උපමා කර ඇත්තේ කුමකටද? අනේක ජාති සංසාරං අප මුලින් සඳහන් කරපු ගාථාව. මේ ගාථාව විශේෂ කරලම සාමාන්‍ය පෙළ 11 වෙනි ශ්‍රේණිය පොතේ සටහන් කරලා තියෙනවා. ඒ නිසා ඔබ කටපාඩම් කරගත යුතුයි, වාචෝත්කරණය කරගත යුතුයි. මේ ගාථාවට අනුව බුදුරජාණන් වහන්සේගේ පළමු උදානයේ උන්වහන්සේ පංචස්කන්ධය උපමා කරලා තියෙන මොකකටද කියලායි ප්‍රශ්නය. පෙන පිඬකටය, ගෙයකටය, මිරිඟුවකටය, ඉහත කිසිවකට නොවේ. පෙන පිඬකටය, ගෙයකටය, මිරිඟුවකටය, ඉහත කිසිවකට නොවේ කියන පිළිතුරු. ඉතින් මේ පිළිතුරු හතර අතරින් අපි පිළිතුරක් තෝරාගත යුතුයි. මොකද්ද පිළිතුර කියලා අපි බලමු. පිළිතුර තමයි දෙවනි පිළිතුරු. ගෙයකට පංචස්කන්ධය නැමැති ගෙය සකස් කරන කෙලෙස් නැමැති වඩුවා. පංචස්කන්ධය නැමැති ගෙය සකස් කරන කෙලෙස් නැමැති වඩුවා දුටු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගහකාරක දිට්ඨෝසි. පස්වෙනි ප්‍රශ්නය. බුද්ධත්වයට පත් වන අවස්ථාවේ බුදුන් වහන්සේ වසඟ කර ගැනීමට පැමිණි මාර දූවරුන් වන්නේ කවුද? බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වසඟ කර ගැනීම සඳහා පැමිණි මාර දූවරු තුන් දෙනා. තණ්හා රති රඟා මාගන්ධියා චින්චි මානවිකාව තණ්හා රති ඉහත සියල්ලන්ය. ඉහත සියල්ලන් වෙන්නට බෑ. තණ්හා රති එතන මාර දූවරු තුන් දෙනා කියලා ඇහුවම තණ්හා රති කියන දෙන්න විතරයි දැක්වෙන්නේ. ඒ නිසා ඒ පිළිතුර තෝරගන්නට බෑ. මාගන්ධියා කියන්නේ බුදුරජාණන් වහන්සේට අපහාස කරන්නට යෙදුණු උදේන රජතුමාගේ බිරිඳ බවට පත් වෙච්ච කාන්තාව. චින්චිමානිකාව බුදුරජාණන් වහන්සේට අපහාස කිරීම සඳහා දර ගොඩක් බඩ මැද බැඳගෙන තමන් ගර්භණී භාවයට පත්ුනේ බුදුරජාණන් වහන්සේ නිසා කියන ප්‍රකාශය කරමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණිච්ච කාන්තාව. එහෙමනම් පිළිතුර වෙන්නේ තණ්හා රති සංඝා. තණ්හා රති සංඝා කියන මේ තුන් දෙනා තමයි මාර දූවරු වෙන්නේ.
හයවෙනි ප්‍රශ්නය පාසල් සිසුන්ටද ඉදිරි දියුණුවට අවහිරවන මාර බලවේග විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක විය හැකි බව ප්‍රකාශ කළ බුද්ධ ධර්ම විෂය භාර ගුරුතුමිය දරුවන්ගේ අනාගත ජයග්‍රහණය අඩපණ කිරීමට මුල්වන ප්‍රධාන බලවේග කිහිපයක් පෙන්වා දුනි. ඒවා අතරට අයත් නොවන්නේ මින් කුමක්ද? අභියෝග අතරට අනාගත ජයග්‍රහණය අඩපණ කිරීමට මුල්වන බලවේග කිහිපයක්ම පෙන්වා දෙනවා. ඒ අතරට අයත් නොවන පිළිතුර තෝරන්නට තිබේ. හයවෙනි ප්‍රශ්නයේ පිළිතුරු තරුණ මදේ කුසගින්න කාමුක හැඟීම්, ඊර්ෂ්‍යාව පළිගැනීම, දඩබ්බර ගතිය, තරුණ මදේ එඩිතරකම, දඩබ්බර ගතිය, ඊර්ෂ්‍යාව පළිගැනීම ප්‍රචණ්ඩ සිතුවිලි කියන පිළිතුරු අතරින් තුන්වෙනි පිළිතුර. තුන්වෙනි පිළිතුර තමයි පිළිතුර විදිහට සටහන්නේ. හත්වෙනි ප්‍රශ්නය අභියෝගවලට සාර්ථකව මුහුණ දීමටත් ඉහළ මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමට අප සතු විය යුතු ගුණාංගයක් අඩංගු නොවන පිළිතුර වන්නේ කුමක්ද? අභියෝගවලට සාර්ථකව මුහුණ දීමටත් ඉහළ මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමට අභියෝගවලට සාර්ථක විදිහට මුහුණ දෙන්න සහ ඉහළ මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීම සඳහා සතු විය යුතු ගුණාංගයක් අඩංගු නොවන පිළිතුර මේ පිළිතුරු අතරින් තෝරන්නට කියන්නේ. බුද්ධිය අධිෂ්ඨානී වසීම, ආත්ම සංයමය, උපායශීලී බව බුද්ධිය, නොපසුබස්නා උත්සාහය අධිෂ්ඨානය ඉවසීම, ආත්ම සංයමය, තරුණ මදය බුද්ධිය. ආත්ම සංයමය, තරුණ මදය බුද්ධිය කියන කරුණු අතරින් නිවැරදි පිළිතුර තෝරාගත යුතුයි. අභියෝගවලට සාර්ථකව මුහුණ දීමටත් ඉහළ මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමටත් අප සතු විය යුතු ගුණාංගයක් අඩංගු නොවන පිළිතුරයි තෝරන්නට තිබෙන්නේ. බුද්ධි අධිෂ්ඨාන ඉවසීම අභියෝග ජයග්‍රහණයට, අභියෝග ජය ගැනීමට සහ විවිධ ජයග්‍රහණ ලැබීමට අපිට තියෙන්නට ඕන ලක්ෂ. ආත්ම සංයමය පැවතිය යුතුයි, උපායශීලී බව පැවතිය යුතුයි, බුද්ධිය පැවතිය යුතුයි, නොපසුබස්නා උත්සාහය සහ අධිෂ්ඨානී ඉවසීම අනිවාර්යයෙන්ම අභියෝග ජයග්‍රහණය කිරීමට අපි සතු වෙන්න ඕන ගුණාංග. ආත්ම සංයමය, බුද්ධිය අපේ ජයග්‍රහණ සඳහා, අභියෝග ජයග්‍රහණය සඳහා අවශ්‍යයි. හැබැයි තරුණ මදය පැවතුනොත් අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ජීවිතය ජයග්‍රහණය කරන්නට. ඒ නිසා හත්වෙනි ප්‍රශ්නයේ තෝරාගත යුතු පිළිතුර හතරවෙනි පිළිතුර. තෝරාගත යුතු පිළිතුර බවට පත් වෙන්නේ හතරවෙනි පිළිතුර. අටවෙනි ප්‍රශ්නයේ කලගුණ දැක්වීමෙහි මහඟු ආදර්ශය බුදුරජාණන් වහන්සේ ලෝකයාට පෙන්නුම් කළ අවස්ථාවක් වන්නේ මින් කුමක්ද? කලගුණ දැක්වීමේ මහඟු ආදර්ශය බුදුරජාණන් වහන්සේ ලෝකයාට පෙන්නුම් කළ අවස්ථාවක් වන්නේ මින් කුමක්ද? කලගුණ සැලකීම සඳහා උදාහරණ. බුදුරජාණන් වහන්සේ කලගුණ සැලකූ අවස්ථාව පෝතිගත්ත තිස්ස තෙරුන්ට පිහිටවීම, දුගී පැල්පත්වලට පිණ්ඩපාතේ වැඩම කිරීම, බෝධීන් වහන්සේ දෙස සතියක් ඇසිපිය නොහෙලා බලා සිටීම ඉහත සියල්ල. පෝතිගත්ත තිස්ස තෙරුන් වහන්සේට පිහිටවීම ගිලානෝපස්ථානයේ පිළිබඳව උදාහරණ. බුදුරජාණන් වහන්සේ අටලෝ දහමට කම්පා නොවී දුගී පැල්පතට අසරණයන්ට පිහිටවීම,
ආදී කරුණවලට අදාළ කාරණයක් තමයි. දෙවැනි කාරණේ, තුන්වැනි කාරණේ, බෝධීන් වහන්සේ දෙස සතියක් ඇසිපිය නොහෙලා බලා සිටීම කියන පිළිතුර. ඒක තමයි පිළිතුර වෙන්නේ. කළ ගුණ සැලකීමේ ගුණේ ප්‍රදර්ශනය කරමින් බුදුරජාණන් වහන්සේ සතියක් බෝධීන් වහන්සේ දිහා බලා සිටීම. නවවෙනි ප්‍රශ්නය, බුදුන් වහන්සේ තමන් අවබෝධ කරගත් ධර්මයේ දේශනා කිරීමට පස්වග තවුසන් වෙත වැඩම කළහ. ඒ අවස්ථාවේදී ඔවුහු බුද්ධත්වයේ පිළිගැනීමට මැලි වූහ. පසුව තමන් වහන්සේ කිසිවිටක සත්‍යයක් මිස අසත්‍යයක් නොපවසන බව ප්‍රකාශ කර ඔවුන්ට දහම් දේශනා කළහ. මේ තුලින් පෙනෙන්නේ ජීවිතයේ අභියෝග ජය ගැනීමට සහයෝගය අවශ්‍ය බවයි, අන්‍යයන්ගේ සහය අවශ්‍ය බවයි, සත්‍ය වචනයේ බලය හා විමසුම් සීලී වීම අවශ්‍ය බවයි, අසත්‍ය සත්‍ය වශයෙන් හෝ පෙන්වා දිය යුතු බවයි. අසත්‍ය සත්‍ය වශයෙන් හෝ පෙන්වා දිය යුතු බවයි. නැවතත් ප්‍රශ්නේ බලමු. බුදුරජාණන් වහන්සේ තමන් අවබෝධ කරගත් ධර්මයේ දේශනා කිරීමට පස්වග තවුසන් වෙත වැඩම කළහ. ඒ අවස්ථාවේදී ඔවුහු බුද්ධත්වයේ පිළිගැනීමට මැලි වූහ. පසුව තමන් වහන්සේ කිසිවිටක සත්‍යයක් මිස අසත්‍යයක් නොපවසන බව ප්‍රකාශ කර ඔවුන්ට දහම් දේශනා කළහ. මේ තුලින් පෙනෙන්නේ ජීවිතයේ අභියෝග ජය ගැනීමට නම් සහයෝගය අවශ්‍ය බවයි, අන්‍යයන්ගේ සහය අවශ්‍ය බවයි, සත්‍ය වචනයේ බලය හා විමසුම් සීලී වීම අවශ්‍ය බවයි, අසත්‍ය සත්‍ය වශයෙන් හෝ පෙන්වා දිය යුතු බවයි. මේ අතරින් නිවැරදි පිළිතුර වෙන්නේ නවවෙනි ප්‍රශ්නේ තුන්වෙනි පිළිතුර. සත්‍ය අවබෝධය කර ගැනීම සඳහා සත්‍ය වචනයේ බලය සහ විමසුම් සීලී වීම අත්‍ය අවශ්‍ය කාරණයක් වෙනවා. දහවෙනි ප්‍රශ්නේ, බුදුරදුන් තනතුරු ප්‍රදානය කිරීමේදී සලකා බලනු ලැබූ කරුණක් වන්නේ මින් කුමක්ද? බුදුරජාණන් වහන්සේ තනතුරු පිරිනැමීමේදී සලකා බැලූ කාරණයක් වෙන්නේ මේ කාරණා අතරින් කුමක්ද කියන ප්‍රශ්නේ. පළවෙනි පිළිතුර, තනතුරු ලාභියාගේ කුලය. ඒ තනතුරු ලබන කෙනාගේ කුලය බැලුවා. තනතුරු ලාභියාගේ නිලය, තනතුරු ලාභියාගේ නිසගයෙන් පවත්නා කුසලතාවය ඉහත සියල්ලම. බුදුරජාණන් වහන්සේ කිසිම අවස්ථාවක කොලය බැලුවේ නැහැ, කිසිම අවස්ථාවක නිලය බැලුවේ නැහැ. තනතුරු ලාභියාගේ නිසගයෙන් පවත්නා කුසලතාවය, මේ තනතුර සඳහා අවශ්‍ය කුසලතාවය පැවතුනා නම් බුදුරජාණන් වහන්සේ තනතුරු ප්‍රදානය කළා. ඒ පුද්ගලයා මොන කුලයේද, මොන වගේ නිලයක් දරපු කෙනෙක්ද කියන එක පිළිබඳව අවධානය යොමු කළේ නැහැ. තනතුරු ලාභියාගේ, තනතුරු ලබන කෙනාගේ නිසගයෙන් පැවතුණු කුසලතාවේ සාංසාරික පින කුසලය ප්‍රමාණවත් වුණා තනතුරු ලබා දීම සඳහා. 11 වෙනි ප්‍රශ්නය, බුදුරදුන් විසින් ශාසනික පැවිද්ද ලැබීමෙන් පසු අගසව් තනතුරු ප්‍රදානය කළේ කාටද? බුදුරදුන් විසින් ශාසනික පැවිද්ද ලැබීමෙන් පසු අග තනතුරු ප්‍රදානය කළේ මින් කාටද කියලා අහන්න. නන්ද හා රාහුලටය, කෝලිත හා උපතිස්සටය, චන්න හා නන්දටය, කෝලිත හා රාහුලටය. මේ පිරිස අතරින් මහණ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ තනතුරු පිරිනැමුවේ, අග තනතුරු පිරිනැමුවේ කාටද කියලා යහනි. නන්ද කුමරු සහ රාහුල කුමරු අගසව් තනතුරු ලබපු දෙන්නෙක් නෙවෙයි. චන්න හා නන්ද කියන දෙන්නත් නැහැ. කෝලිත කියන කෝලිත කියලා පමණයි මේක සඳහන් වෙන්නේ. රාහුල කියන එක මෙතන සඳහන් වෙනවා. කෝලිත පස්සේ මුගලන් හාමුදුරුවෝ විදිහට මහණ වෙනවා. හැබැයි මෙතන මේ පිළිතුර තෝරා ගන්නටත් බෑ. මොකද ඒ තනතුරුලා පසුව තනතුරු ලැබූ පුද්ගලයෙක් සහ නොලැබූ පුද්ගලයෙක් අන්තර්ගත වෙන නිසා. එහෙනම් අපිට තෝරා ගන්නට තියෙන්නේ මේ පිළිතුර කෝලිත හා උපතිස්සට තමයි බුදුරජාණන් වහන්සේ පැවිද්දින් පස්සේ අග තනතුරු පිරිනැමුවේ. අග්‍ර ශ්‍රාවක තනතුරු
පිරිනමපු දෙන්න බවට පත්තු. 12 වෙනි ප්‍රශ්නයේ බුදුරදුන් අගසව් තනතුරු ප්‍රදානය කිරීමෙන් පසුව ඒ පිළිබඳ කිපි බුදුරදුන්ට විරුද්ධව චෝදනා එල්ල කළේ කවුද? බුදුරජාණන් වහන්සේ අටස්රාවක තනතුරු කෝලිත සහෝපතිස්ස දෙන්නට ලබා දුන්නට පස්සේ සරියුත් මොගලන් දෙනමට ලබා දුන්නට පස්සේ ඒ සඳහා විරුද්ධ වෙච්ච පුද්ගලයෙක් හිටියා. ඒ කවුද කියලා අහන්නේ රාහුල හාමුදුරුවෝ විරුද්ධ වුණේ නැහැ. නන්ද හාමුදුරුවෝ විරුද්ධ වුණේ නැහැ. සරියුත් හාමුදුරුවෝ අග්‍රශ්‍රාවකීන් වහන්සේලාගෙන් එක හාමුදුරු නමක්. ඒ නිසා උන්වහන්සේ විරුද්ධ වෙන්න විදිහකුත් නැහැ. එහෙමනම් මේකේ පිළිතුර බවට පත් වෙනවා. දෙවෙනි පිළිතුර තන්න හාමුදුරුවෝ තමයි සරියුත් මොගලන් දෙනම වහන්සේට තනතුරු පිරිනැමීමේදී කෝපයට පත් වෙලා විරුද්ධතාවය ප්‍රකාශ කළේ. 13 වෙනි ප්‍රශ්නයේ බුදුරජාණන් වහන්සේ සමග්ගා හෝත මා විවදත යනුවෙන් දේශනා කළේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ සමග්ගා හෝත මා විවදත. සමග්ගා හෝත මා විවදත කියලා ප්‍රකාශ කළේ මොකක්ද කියලා අහන්නේ. විවාද නොකොට සමගිවන් වන ලෙසය, සමගියෙන් විවාද කරන ලෙසය, සියලු දෙනා විවාද කළ යුතු බවය, සමගි නොවී විවාද කරමින් සිටිය යුතු බවය. මේ පිළිතුරු අතරින් සමගියෙන් විවාද කරන ලෙසය බුදුරජාණන් වහන්සේ සමගියෙන් විවාද කරන්නට කියලා දේශනා කරන්නේ නැහැ. සියලු දෙනා විවාද කළ යුතු බව ප්‍රකාශ කරන්නේ නැහැ. සමගි නොවී විවාද කරමින් සිටිය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. එහෙමනම් පිළිතුර වෙන්නේ විවාද නොකරන්න සමගිවන්න කියන ප්‍රකාශය. සමග්ගා හෝත මා විවදත සමගිවන්න, වාද නොකරන්න කියන ප්‍රකාශය. 14 වෙනි ප්‍රශ්නේ බුද්ධත්වය ලැබීමෙන් පසුව බුදුරජාණන් වහන්සේට මුහුණ දීමට සිදු වූ අභියෝගයක් වන්නේ මින් කුමක්ද? බුද්ධත්වය ලැබීමෙන් පසුව බුදුරජාණන් වහන්සේට මුහුණ දීමට සිදු වූ අභියෝගයක් වෙන්නේ ශාසනීය තනතුරු ප්‍රදානය කිරීම, ගෝසිතාරාමයේ භික්ෂූන්ගේ කලහකාරී හැසිරීම, වේරංජාපුර වස් විසීම, ඉහත සියල්ලම. ප්‍රශ්නයේ නැවත වතාවක් බලමු. බුද්ධත්වයේ ලැබීමෙන් පසුව බුදුරජාණන් වහන්සේට මුහුණ දීමට සිදු වූ අභියෝගයක් වන්නේ මින් කුමක්ද? ශාසනීය තනතුරු ප්‍රදානය කිරීම, ගෝසිතාරාමයේ භික්ෂූන්ගේ කලහකාරී හැසිරීම, වේරංජාපුර වස් විසීම, ඉහත සියල්ලම. බුදුරජාණන් වහන්සේට අභියෝග බවට පත් වෙනවා ශාසනීය අගතනතුරු පිරිනැමීම. ගෝසිතාරාමයේ භික්ෂුන් වහන්සේලා අතර ඇතිවෙච්ච කලහකාරී තත්ත්වය අභියෝගයක් බවට පත් වුණා. වේරංජාපුරයේ වස් විසීමට ගිය අවස්ථාවේදී දානය නොලැබීම අභියෝගයක් වුණා. මේ කියපු තුනම බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පැවතුණු අභියෝග වුණා. ඒ නිසා 4 වෙනි පිළිතුර අපිට තෝරා ගන්නට වෙනවා. මේ කියපු තුනම පිළිතුරු වෙන නිසා 15 වෙනි ප්‍රශ්නේ අභියෝග ජයගෙන ඉදිරියට යා යුතු පුද්ගලයෙකු කටයුතු කළ යුතු ආකාරයක් නොවන්නේ මින් කුමක්ද? අභියෝග ජයග්‍රහණය කරලා ඉදිරියට යන්නට අපේක්ෂා කරන කටයුතු කරන පුද්ගලයෙ නොකළ යුතු දේවල්. යම් ක්‍රියාවක් ආරම්භයේ නොසැලී කටයුතු කිරීම, බාධක හමුවේ උපාය කුසලතාවයෙන් කටයුතු කිරීම, උත්සාහයන් අසාර්ථක වූ පමණින් පසුතැවිලි වීම, අභියෝග හමුවේ බියෙන් පලා නොයාම. යම් ක්‍රියාවක් ආරම්භයේ නොසැලී කටයුතු කිරීම, බාධක හමුවේ උපාය කුසලතාවයෙන් කටයුතු කිරීම, උත්සාහයන් අසාර්ථක වූ පමණින් පසුතැවිලි නොවීම, අභියෝග හමුවේ බියෙන් පලා නොයාම. මේ අතරින් 3 වෙනි පිළිතුර තමයි පිළිතුර විදිහට තෝරා ගන්නට වෙන්නේ. උත්සාහයන් අසාර්ථක වූ පමණින් පසුතැවිලි වීම කියන නිවැරදි නොවන පිළිතුර. යම් ක්‍රියාවක් ආරම්භයේ නොසැලී කටයුතු කළ යුතුයි අභියෝග ජයග්‍රහණය කරන පුද්ගලයා. බාධක හමුවේ උපාය කුසලතාවයෙන් කටයුතු කළ යුතුයි අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා. අභියෝග හමුවේ බියෙන් පලා නොයා යුතුයි අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා. එහෙමනම් 3 වෙනි එකේ කියන්නේ උත්සාහයන් අසාර්ථක වූ පමණින් පසුතැවිලි වීම කියන පිළිතුර. උත්සාහයන් අසාර්ථක වූ පමණින් පසුතැවිලි වීම නිසා අපිට අභියෝග ජයග්‍රහණය කරා ගමන් කරන්නට
හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපි සාකච්ඡා කළේ බුදු සිරිත අනුව යමු අභියෝග ජයගනිමු කියන පාඩමට අදාළ බහුවර්ණ ප්‍රශ්න උත්තර 15 සාමාන්‍ය පෙළ විභාගයේ 2011 ශ්‍රේණිය බුද්ධ ධර්මයේ බහුවර්ණ ප්‍රශ්නෝත්තර 1 සිට 15 දක්වා ප්‍රශ්න තමයි සාකච්ඡා කළේ. විභාග අත්වැල් බුද්ධ ධර්මයේ විෂයට විශිෂ්ට වූ ප්‍රතිඵලයක් ලබා ගන්නට බුද්ධ ධර්මයේ විෂය අසමත් වීම සම්පූර්ණ විභාගයේම අසමත් වීමට හේතුවක් වෙනවා. වර්තමානයේදී අනිකුත් විෂයන් වලට වැඩි අවධානයක් යොමු කරලා බුද්ධ ධර්මයේ විෂයට අඩු සැලකිල්ලක් දක්වලා ගොඩක් දෙනෙක් අසමත් වෙන තත්ත්වයට ගොඩක් දෙනෙක් අසමත් වෙන විෂයක් බවට පත් කරගෙන තිබෙනවා. ඒ නිසා අනිත් විෂයන් වලට වගේම ගැඹීරම ඉගැන්වීම් රාශියක් අන්තර්ගත ජීවිතයට ගොඩක් වැදගත් වෙන ඉගැන්වීම් අන්තර්ගත වෙලා තියෙන බුද්ධ ධර්මයේ විෂයටත් ඔබේ අවධානය හොඳින් යොමු කරලා කටයුතු කරලා විභාගයේ ජයග්‍රහණය කරන්නට කියලා සිහිපත් කරමින් සිහි කැඳවමින් මේ පාඩමෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.